එදා සෞඛ්‍යයේ අයිතීන් වෙනුවෙන් අයිමින අයිතීන් වෙනුවෙන් ඒ අයිතීන් ලබා ගැනීම සඳහා ලංකා සෞඛ්‍යයට ලෝකෙ විසින් යම්කිසි අවදනක් උපදේශක් සොයා බැලීමක් කරන්න කියන ඉල්ලීම කරන්න තමයි අද මෙතනට ආවේ එන්න හේතුව වුණේ ප්‍රධාන කාරණේ වුණේ මාව මොකද මම රෝවාගත වෙලා මට සිදුවිච්ච අසාධාරණයක් සම්බන්ධව මම රෝගීගත වෙලා මට ප්‍රතිකාර කිරීමේදී ඇඳක් ලබා නොදීම ඒ සම්බන්ධ කරුණු සනාතම අද මෙතනට ආවේ ඉතින් ඇත්තටම කනගාටුදායක සිවිල් ක්‍රියාකාරී හැටියට මම අවුරුදු 9ක් මේ රටේ මිනිසුන්ගේ අයිතිවීම කතා කරලා තිනවා අද වෙනකොට මගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මගේ මේ උපැත්ති බලයත් එක්ක මම ඉන්න හොඳයි මගේ අස්ති හතරක් බෙදලා තියෙනවා මේ තියෙන පෞද්ගලික රෝවලින් ලබාගත් එක්ස්රේ වාර්තාව මේකට සිදුවීම උනේ හේතුව මම රෝහල් ගත වෙලා මම ඇඳක් කිල්ලලා ඒ ඇඳ ලබා ගැනීම සඳහා කතා කරා කියලා මාව පොලිසියට ඉදලා කට උතර ලව්වලා ඊට පස්සේ ඒක ඇතුලේ ෆෝන් චාර්ජ් කරන්න එපා කියලා ඒ ෆෝන් චාර්ජ් කරන්න ගිහලා ඒ ෆෝන් එක උදුරන්න ඇවිල්ලා මට නොයෙකුත් ආකාරයේ හිරියර වද වේදනා මේ රෝහලතු ලබා දුන්න නිසා තමයි රෝහලෙන් එළියට ඇවිල්ලා පෞද්ගලික ප්‍රතිකාර අරගෙන මේක මේ ප්‍රශ්නේ මේ මට විතරක් නෙමෙයි මේ රටේ සමස්ත ජනතාවට සිදුවෙන ප්‍රශ්නයක් ඒ නිසා මේ වෙනුවෙන් කැප වෙලා දිවිහිමියෙන් කරන්න තමයි අද මෙතනට මේ දේ බාර දුන්නේ මේ රටේ සෞඛ්‍ය පද්ධතියම මම හෙට සූදානම් හිර යන්න මේවා අසත් වෙන මේ ඉන්න ආරක්ෂක මහත්තුරු මේවා කියන්න මහ එක්කෙනාට මේ ජාතික රෝහලේ 17 වාට්ටුවේ බංකුවක් උඩ පුද්ගලෙක් වාරලා ඉන්නවා මහු භාවිතා කරන අත්වාරුව බිම තියලා බොරුණං පැය දෙකක් ඇතුළත මාව ගන්න පුළුවන් අත්වලක් ගන්න බොරුණ මම මේ රට නොම ගෙවනවා මෙලට ගෞරවනීය මාධ්‍ය නොම ගෙවනවා නම්මා මං කතා කරන්නේ මට වෙච්ච අසාධාරණේ සමස්ත මිනිසුන් නොවෙන්න මෙන්න ඇත්ත මෙන්න මේවා කරා කියලා තමයි මට රෝහලෙන් මගේ වෛද්‍ය වාර්තා ටිකයි මගේ ඇඳුම් ටිකයි තාම වාට්ටුවේ තියාගෙන මාව බල්ලෙක් වගේ වාට්ටුවෙන් එළෙව්වේ මෙන්න මේව කතා කරසම් මෙන්න ඇත්ත මේ තව එකක් මේ 17 වාට්ටුවේ මේක පුළුවන් නම් නැහැ කියන්න 17 වාට්ටුවේ කකුල් දෙකම කපලා මොහු කකුල් දෙකම වෙල්ලා මොහු ඉන්නේ බංගුවේ ඇඳන් නැතුව මෙන්න මං කතා කර අයිතිය මේ වෙනුවෙන් මට හම්බුනේ රෝහලෙන් එළවලා අද මට පෞද්ගලික ප්‍රතිකාර ගන්න සිදුවිලි තිබෙනවා අද අද මගේ මම සිවිල් ක්‍රියාකාරකෙක් මම දෛනික ආදායම මට මගේ යාළු මිත්‍රයෝ උදව් කරන්නේ අර දහස් ගාණක් මුදලක් මට යනවා මට වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා පෞද්ගලික ගෙදර ඉඳගෙන මේ අමානුෂික නිදහස් සෞඛ්‍ය සේවාවේ උතුම් වෛද්‍යවරු ඉන්නවා උතුම් හෙදියෝ ඉන්නවා උතුම් සෞඛ්‍ය සේවකයෝ ඉන්නවා හැබැයි ඒ වගේම තිරිසන්නු කොට්ටාසයක් කියන නිදහස් සෞඛ්‍ය උන් තනිකර පෞද්ගලික රෝහල් වල සල්ලි අරගෙන තනිකර එන රෝගීන්ට බලු බැලුම් විතර සලකලා උන් යවනවා කෙලිම පෞද්ගලික රෝහල් වල මේක තමයි ඇත්ත ඒ නිසා මේක මේ රටේ අවධානය යොමු වෙනවා ජනාධිපතිතුමා දැක්කේ නැහැ අරක නැහැ මේක නැහැ කියලා හරියන්නේ නැහැ වහාම මේ සම්බන්ධ විධිමත් පරීක්ෂණයක් කරන්න ඕන මට උන දේ මොකද්ද නැත්ද මම කියන්නේ වරද්දන්නම් මාව දාන හැට හිරේ මාව දාන හැට හිරේ ජාත්‍යන්තර ජිනීවා වලින් අද ලංකාව අපහසුතාවපත් තියලාවේ ඊට පස්සේ තමයි ලෝකෙට කියන්නාවේ ආණ්ඩුවට ගතුනේ මේගොල්ලෝ සල්ලි දෙනවා මේ රටේ සෞඛ්‍යයට අපි මේගොල්ලන්ට කිව්වා එන්න අපිත් එක්ක යන්න මේ රටේ නිදා සෞඛ්‍ය බලන්න කියලා මේ ගතු කීමක් නෙමෙයි අපි ගැන සොයා බලන කෙනෙක් නැත්තම් පොලිසියට පැමිණිලි දැම්මා අධ්‍යක්ෂට කිව්වා සතියක් වෙන තවෙන්තුමක් ඇඳුරුත් නැහැ වයිසාතිකත් නැහැ ඉතින් මං කොහෙද යන්න ඕන මං කොහෙද යන්න ඕන මේක කියලා කියන්නේ නෙමෙයි ආණ්ඩුව අපහසුතාවපත් කියන්නේ නෙමෙයි මේවා මේව යන හොයා බලන්න තවෙන්තුරු මලින් කතා කරලා රජයේ පාර්ශවයෙන් මේ සම්බන්ධ විමසුමද බර මොකක් දුනේ කියලා සියලු වෛද්‍ය වාර්තා සියල්ල තියුන 17 වාට්ටි මම නොදියන්න ගින් බලන්න ඒ නිසා මේ අසාධාරණයට මේ සිවිල් ක්‍රියාකාරිකයෝ සියලු දෙනා ගුණ කරගෙන අනිවාර්යයෙන්ම මේ රෝගී අයිති වෙනුවෙන් පෙනී ඉන්නවා කියන එක ඉතාමත් වක්කීමක් ඇත මම අද මතක් කරනවා breaking.lk